අයිබෝන් හඩ්ඩය සිරිස් එක අපි අරංගෙන අටවෙනි වීඩියෝ එක තමයි මේ. මේ වීඩියෝ එක අපි කතා කරනවා කම්පියුටර් හඩ්ඩිස් එක සම්බන්ධව යම්කිසි දේවල් ටිකක් ඕගොල්ලන්ව දැනුවත් කරන්න. හරි, අපි යමු වීඩියෝ එකට. එහෙනම් හඩ්ඩිස් වල ඔයගොල්ලෝ දන්නවා විවිධ වර්ග කිහිපයක් තියෙනවා. එකක් තමයි එක්ස්ටර්නල් හඩ්ඩිස් කියලා කොටසක් තියෙනවා, ඉන්ටර්නල් හඩ්ඩිස් කියලා තියෙනවා, එකක් තමයි මේ එලියෙන් සම්බන්ධ කරන හඩ්ඩිස් සහ ඇතුළට සම්බන්ධ කරලා තියෙන හඩ්ඩිස්. හරි, ඉතින් මේ මොකද්ද මේ දෙකේ වෙනස කියලා සමහරු අහනවා. ඔයගොල්ලෝ දන්නවා අපිට පෙන් ඩ්‍රයිව් එකක සාමාන්‍යයෙන් දාන්න පුළුවන් 32 GB වගේ ප්‍රමාණයක්, අපි හිතමුකෝ 1 TB data වගේ ඕනේ කියලා හිතමුකෝ. ඉතින් එහෙම කෙනෙක්ට පොඩි ගැටලුවක් තියෙනවා මේ පෙන් ඩ්‍රයිව් එක. එතකොට මෙතෙන්දී අපිට පෙන් ඩ්‍රයිව් එක යොදා ගන්න බැහැ. ඉතින් ඒ හින්දා අපිට යොදා ගන්න වෙනවා මේ එක්ස්ටර්නල් හඩ්ඩිස් එකක්. ඉතින් ඒකේ තියෙන සමහරට 1 TB ට වඩා ලොකු කැපැසිටි තියෙනවා. ඉතින් එහෙම කෙනෙක්ට මතක තියාගන්න ඕනේ අර එක්ස්ටර්නල් හඩ්ඩිස් එකකට යන්න වෙනවා. මොකද පෙන් ඩ්‍රයිව් එකට වඩා එක්ස්ටර්නල් හඩ්ඩිස් එක තමයි මෙතෙන්දී අපිට ඕන වෙන්නේ. මතක තියාගන්න හඩ්ඩිස් එක අපිට සෑහෙන දෙයක් කරගන්න පුළුවන් හින්දා. ඉතින් මේ ඉන්ටර්නල් හඩ්ඩිස් එක ගැන අපි පොඩ්ඩක් බලමු. ඉතින් දැන් මේ එක්ස්ටර්නල් එලියන් සම්බන්ධ කරන ඇතුළටම සම්බන්ධ කරලා තියෙන හඩ්ඩිස් එකත් අපි දන්නවා මේකෙත් මොඩල් දෙකක් තිබ්බ. ඉස්සරහ ID පෝට් එක සම්බන්ධ කරලා ආවා ලොකු කේබල් එක. දැන් එනවා SATA. SATA power සහ SATA data වලින් තමයි දැන් මේ දැන් එන හඩ්ඩිස් එක සම්බන්ධ කරලා එන්නේ. ඉතින් තව තියෙනවා SSD කියලා type එකකුත් තියෙනවා අලුතෙන්ම ආපු එකනේ. මේකෙත් තියෙන එක එක ගොඩක් මොඩල් capacity තියෙනවා. හරි, අපි ගාවට යමු. මේ මොකටද මේ හඩ්ඩිස් කියන්නේ අපි පාවිච්චි කරන්නේ? එකක් තමයි ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් වලට හඩ්ඩිස් කියන්නේ අපි පාවිච්චි කරනවා. එතකොට ඔෆිස් එක ඔෆිස් වල තියෙන හැම පරිගණක පද්ධතියකම මතක තියාගන්න ඕනේ හඩ්ඩිස් තියෙනවා. එතකොට CCTV සිස්ටම් වල හඩ්ඩිස් තියෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම සර්වර්ස් වල හැම දෙයකටම හඩ්ඩිස් කියන ඒවා අපි යොදා ගන්නවා. මොනවද කියලා බලමු. අපි හඩ්ඩිස් වල ඊට පස්සේ අපි කරන දේවල් මොනවද කියලා. අපි ඇත්තටම මේ හඩ්ඩිස් එක තුල තමයි ප්‍රධානම ඔපරේටින් සිස්ටම් එක අපි ඉන්ස්ටෝල් කරන්නේ. ඊට අමතරව ඒක තුල තමයි අපේ ඩේටා, එතකොට මේ අනිකුත් software application කියන එක ඉන්ස්ටෝල් කරලා දාන්නත් හඩ්ඩිස් එක තුල. ඉතින් එතකොට සෑහෙන ප්‍රමාණයකට අපිට හඩ්ඩිස් එක ඕන වෙනවා කම්පියුටරේ ඩේටා ටික, දත්ත සම්බන්ධ කොටස් ටිකට හඩ්ඩිස් එක ඕන වෙනවා. හරි, හඩ්ඩිස් වල තියෙන අපි මේ දෝෂ පිළිබඳවත් යම්කිසි ප්‍රමාණයකට කතා කරොත් හඩ්ඩිස් වල එනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා එකක් තමයි මේ ඩිටෙක්ට් කරන්න නැති ගැටලුව. සමහර වෙලාවට ඔයගොල්ලෝ දන්නවා කිසිම error එකක් නැතුවම හඩ්ඩිස් එක ඩිටෙක්ට් කරන්නේ නැහැ. ඒ කියන්නේ BIOS වලවත් පෙන්වන්නේ නැති ගැටලුවක් එනවා. ඒක not detect කියලා. ඉතින් දැන් මේ මෙතෙන්දී ගැටලුවක් එනවා ඔයගොල්ලන්ගේ ඩේටා කොහමද නැවත වරක් ගන්න. දැන් මේ ඩිටෙක් කරන්නේ නැති කොහොමටවත් පෙන්වන්නේ නැති හඩ්ඩිස් එකක් මතක තියාගන්න ඕනේ. මේ හොඳම දේ තමයි ඩේටා බෑකප් එකක් ඕගොල්ලෝ හැමදාම මාසෙකට සැරයක්වත් ගන්න එක. එතකොට අපිට හඩ්ඩිස් එකේ තියෙන දත්ත සම්බන්ධව විශ්වාසෙ නැතත් ඕගොල්ලෝ දන්න බෑකප් එකක් අපි ආව තියෙනවා නම් ඩේටා මෙතෙන්දී ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා යම්කිසි error එකක් ඇවිල්ලා ඕගොල්ලන්ගේ ඩේටා නැති වුණොත් එහින්ද හැම වෙලෙම data backup එකක් ගන්න. අයිගාඩ් එක ගත්තොත් එහෙම මේ format කරන්න බැරි hard disk. මේ format කරන්න බැරි hard disk වල සමහර විට මේ මෙහෙම දැන් මෙතෙන්දී format කරන්න බැහැයි කිව්වහම අපි හිතනවා මේ disk management ගිහිල්ලා format කරන්න කියලා. මේ කිසිම තැනකින් format කරන්න බැරි errors එනවා තියෙනවා. අපි හිතමුකෝ bad sectors හරි තියෙනවා කියලා. ඉතින් මේ මෙන්න මේ වගේ ගැටලු තියෙන හඩ්ඩිස් ආවහම මතක තියාගන්න අපි අනිවාර්යයෙන්ම හඩ්ඩිස් එකක් දාන්න වෙනවා. හඩ්ඩිස් එක දාන එක නෙමෙයි ඇත්තටම ගැටලුව තියෙන්නේ අපේ ඩේටා වල ගැටලු. ඉතින් ඒකට විසඳුම තමයි අපි අනිවාර්යයෙන්ම බෑකප් එකක් ගන්න එක. අනිත් එක තමයි මේ OS එක ඉන්ස්ටෝල් නැවත OS එකක් දාන්න බැරි ගැටලු. ඉතින් ඔයගොල්ලෝ දන්නවා හඩ්ඩිස් වල එනවා MPC ටික කාලයක් ගියාම bad sectors. ඉතින් bad sectors කියන්නේ මේ සමහර sectors මයට කියව ගන්න බැරි වෙන ගැටලුවක්. ඉතින් මේ මෙන්න මේ ගැටලුව හින්දා අපි format කරන්න වගේ ගියොත් ඒ කියන්නේ data දාන්න නෙමෙයි
OS දාන්න වගේ ගියොත් මේ OS එක භාගයක් දුරට ගිහිල්ලා මේක නතර වෙනවා. ඒ කියන්නේ OS එකක් මේකට ඉන්ස්ටෝල් කරන්න බෑ. ඉතින් මේ bad sectors තියෙනවා නම් hard disk වල ඕගොල්ලෝ දන්නවා සමහරවිට restart වෙන වගේ ගැටලු වෙනවා. ඉතින් හොඳම දේ තමයි ඕගොල්ලෝ bad sectors එන්නේ නැති වෙන්න එකක් තමයි මේ විදුලි විසන්ධි වුණොත් වගේ hard disk එක හැම වෙලේම restart වෙනවා නම් අන්න ඒ වගේ ගැටලු හින්දා bad sectors එන්න පුළුවන්. ඒ හින්දා පුළුවන් නම් UPS එකක් පාවිච්චි කරන්න. අනිත් එක තමයි මේ hard disk එකට බලන්න නිවැරදිව විදුලිය power supply එකෙන් යනවද කියලා. ඒ කාරණා. හරි ඊට පස්සේ අපි කතා කරමු මේ hard disk වල brand මොනවද කියලා. දැනට ඔයගොල්ලෝ දන්නවා දැන් හොඳම branded හැටියට සාමාන්‍යයෙන් කියනවා Maxter, Seagate ඉස්සරින් දැම්ම තිබුණු branded ඒ වගේම Samsung, Hitachi, Toshiba විවිධ ප්‍රමාණයක් branded තියෙනවා. ඉතින් මේ බලන්න ඕනේ branded එක විතරක්ම නෙමෙයි මේකේ warranty period එක කියන හැම දෙයක්ම අපි දැනගන්න ඕනේ මේ hard disk එක සම්බන්ධ. සහ මේ වැදගත් වෙන එකම දේ තමයි මේ branded එක මොක වුණත් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මොන branded එක කියුණත් error එන්න පුළුවන්, errors එන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන් වැදගත් දේ තමයි data backup එක. hard disk සම්බන්ධ තවත් වැදගත්ම කාරණාවක් තමයි ඔයගලන්ට මේ ඊගාව කරුණෙන් මම කියන්නේ එකක් තමයි. දැන් මේ hard disk එක ඔයගොල්ලෝ දන්නවා එක්තරා පිටරටක කම්පැනියක් ඔවුන්ගේ පරිගණක පද්ධතිය ඇත්තටම මේ සමහර ඒවා එළියට විසික් කරලා තිබ්බා. ඉතින් මේ පරිගණක පද්ධතියල තිබ්බ hard disk සමහර කට්ටිය අරන් ගෙදර අරන් ගිහිල්ලා ඇත්තටම සමහර ඒවා මේගොල්ලෝ කොහොම හරි recovery කරලා සමහර මේ බැංකුවක ඇත්තටම මේ සිද්ධියද වෙලා තියෙන. ඉතින් මේ සමහර ඒවා මේගොල්ලෝ recover කරලා කස්ටමර්ස්ලාගේ තොරතුරු සම්පූර්ණයෙන්ම අරගෙන තිබිලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ පරිගණක පද්ධතියක් මතක තියාගන්න ඕනේ මේ අනිත් භාණ්ඩ වගේ එළියට දාන්න එක බොහෝ දුරට ගැටලුවක් තියෙනවා. එකක් තමයි මේකේ තියෙන hard disk එක තොරතුරු සම්බන්ධ ගැටලුව. අනිකුත් කොටස් වල RAM, motherboard, DVI ගැටලුවක් නැති වුණත් මතක තියාගන්න අපේ තොරතුරු තියෙන කොටස තමයි hard disk එක. ඉතින් hard disk මතක තියාගන්න අපිට එළිය විසි කරන්න බෑ. ඒ හින්දා hard disk එකක් වගේ එකක් එළිය විසි කරන්න එපා. ඒක යම්කිසි ප්‍රමාණයකට ඔයගොල්ලන්ගේ තොරතුරු ගන්න පුළුවන් වෙන්න පුළුවන්. මේ හින්දා ඔයගොල්ලෝ යම්කිසි ප්‍රමාණයකට ආයතනයකට දෙනවා නම් ඒකේ තොරතුරු ටික පුළුවන් නම් මකලා දෙන්න. හැබැයි මෙතින් අපිට කරන්න බැරි සීමාවල් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඩිටෙක්ට් කරන්න නැති hard disk එකේ ඔයගොල්ලන්ගේ data තියෙනවා. එතකොට අපිට මේක මකලා දෙන්න බෑ. හැබැයි අපි හිතමුකෝ bad sectors වගේ තියෙන අපි හිතමුකෝ ඒ වගේ තියෙන එකට ඔයගොල්ලන්ගේ තියෙන දත්ත මකලා වගේ ඔවුන්ට දෙන්න පුළුවන්. ඉතින් ඇත්තට මේ සමහර ඒවා අපිට recovery කරලා ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඒ සම්බන්ධව යම්කිසි ප්‍රමාණයකට දත්ත සම්බන්ධව ඔයගොල්ලෝ යම්කිසි කියවීමක් අවශ්‍යයි. මොකද අපේ තොරතුරු ඇත්තට මේ පුද්ගලයන් වෙනත් පුද්ගලයන් අතරපත් වුණාම එම පුද්ගලයෝ අපේ තොරතුරු වලින් මොනවා කරනවද කියලා අපිට යම්කිසි ගැටලුවක් තියෙනවා. ඉතින් ඒ හින්දා hard disk සම්බන්ධව ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම warranty වලට දෙනවා නම් ඒවැය තියෙන දත්ත මකලා පුළුවන් නම් ෆෝමැට් කරලා දුන්නොත් මතක තියාගන්න සමහර විට අපිට සමහර මේගොල්ලෝ මේ රිකවරි සොෆ්ට්වෙයාර් කියලා කොටසක් තියෙනවා. ඉතින් සොෆ්ට්වෙයාර් වලින් ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන් මේ ගැන දැනුවත් වෙන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරේ මෙන්න මේ hard disk එක සම්බන්ධවයි. අපි එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.